මොකක්ද බං ඔය ඇහෙන ගෝසාව? කඩේ ඉස්සරහ කිලෝමීටරයක විතර දිග පෝලිමක් මුදලාලි. ඇයි බං ගෑස් ගන්ටද පෙට්‍රල් ගන්ටද මෙහෙ පෝලිං ගහන්නේ? ඒකනේ බලන්ටකෝ. අනිත් එක අද කඩේ වහලනේ. ඒකනේ. ඒකනේ මේකනේ ගන්න තුමට කියපං. කල් වේලා ඇතුව අද කඩේ වහල් තියෙන කියලා ඔබ බෝඩ් එක ගැහුවද? බෝඩ් එක නම් ගැහුවා මුදලාලි. එහෙනම් යකෝ කඩේ වහල තියෙනවා කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනව නම් පෙට්‍රල් ගෑස් අපි විකුණන්නෙත් නැත්නම් මොන කෙහෙල් මලකටද ඔච්චර දිග පෝලිමක් කඩේ සහා? අර ලියපු එකේ පොඩි කෑල්ලක අඩුපාඩුවක් වෙලා මුදලාලි. මොන පොඩි කෑල්ලක්ද? අර වසා කියල ලියනකොට සයන්නට දාන රවුම් බාගේ දාන්න බැරි වෙලා මුදලාලි. එතකොට කඩේ වස ඇත කියලා තමයි බෝඩ් එක වැදිලා තියෙන්නේ. ඇයි මෝඩයෝ ඔච්චර නොසලකිල්ලෙන් වැඩ කරන්නේ? ඔය පොඩි කෑල්ල අමතකුණා කියලා මුන්ට වැඩක් ඔච්චර කලබල වෙන්න? දැන් ඔය මිනිස්සු කලබල වෙලා කඩේට එහෙම හානියක් කරලා තිබ්බොත් තෝ වස එකක් හොයාගෙන හිටපිය. අනේ ඉතින් පොඩි කෑල්ලක්නේ අමතකුනේ. ඔය අනිත්ව ලස්සනට රවුමට තියෙන්නේ. ඕන කෑල්ල නැති අනිත්ව ලස්සනට රවුමට තිබුණ වැඩද බා? එහෙම තමයි මුදලාලි. කාටවත් ටික ටික වර්ධිනවා. ඇයි මතක නැද්ද අර දන්සල්ට ගිහින් කඩල කියලා බෝඩ් එක ගහලා තියෙද්දිත් මුදලාලි නැංගි කෑදෙලෙද කියලා අහලා අම්බානක කෑවේ? ආහා කටවගෙන හිටපියේ.